ලද සෙනින්ගිනි නප්පගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. අපේ රටේ ජනප්‍රියම ගායන ශිල්පිනිය වල තමයි බාතිසා සන්තුෂ් කියන්නේ. මීට වසර ගණනාවක සිටම අපේ රටේ සංගීත ශ්‍රේෂ්ඨයේ නැතිවම් බැරි ඔවුන් දෙපළ අදටත් රටේ ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටිනවා. ඒ වගේම ප්‍රවීණත්වයෙන් ඉහළින්ම සිටිනවා. මේ දෙපළ අතරින් කොයි කවුරුත් ආදරය කරන බාතිය ජයකොඩි ආදරණීය පියෙක් වගේම ආදරණීය සැමියෙක් වශයෙන්ද කටයුතු කරනවා. පසුගිය දිනකදී ඔය එක්තරා වැඩසටහනක් සමගින් එකතු වෙමින් මේ විදියට අදහස් දක්වා සිටියා. මගේ දුව සහ මගේ බිරිඳ මට හැම වෙලාවෙම තියෙන හරිම ශක්තිමත් කාන්තාවන් දෙදෙනෙක්. මගේ දුව ඇත්තටම අම්මා වගේ. මගේ වයිෆ් හර්ෂි. එයා නිසා මගේ ජීවිතයට ගොඩක් ලොකු ශක්තියක් මට ලැබිලා තියෙනවා. එයා සාමාන්‍යයෙන් තිරයට පෙනී සිටින ආස නැති කෙනෙක්. සාමාන්‍යයෙන් වැඩි එන්නේත් නැහැ. ඔයාලා වැඩි දැකලත් නැතුව ඇතිනේ එයා ඇත්තටම ක්‍රීඩා පුහුණුවරියා. මගේ දුව ගොඩක් සින්දු කියනවා, ඩ්‍රම්ස් ප්ලේ කරනවා. එයාලට ඇත්තටම අදාළ නැහැ බාතිය චයකොඩිගේ නෝනද දුවද කියලා. අදටත් මම ආඩම්බරෙන් කියනවා මගේ දුව කිසිම තැනකදී මගේ නම භාවිතා කරලා නැහැ. මගේ දුව 8 වසරේ විතර ඉන්නකොට දවසක් මට කිව්වා, තාත්තී ඔයා කොන්සර්ට් එකට ඇවිල්ලා පුළුවන් නම් ඉස්සරහින් ඉඳගන්නේ නැතුව පිටිපස්සෙන් වගේ ඉඳගන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ දුව කියනවා එයා මොකද්ද එකකට තේරුණාට පස්සේ වෙන ළමයෙක් ඇවිල්ලා කියලා, ඔයා ඉතින් බාතියගේ දුවනේ, ඔයාට කොහොමත් ඔයාව කොහොමත් තෝරනවා කියලා. ඒක නිසා අදටත් මම කොන්සර්ට් එකකට එහෙම ගියාම පිටිපස්සෙන් තමයි වාඩි වෙන්නේ. මම ඉතින් ඒ ගැන සෑහෙන ආඩම්බර වෙනවා. මොකද සාමාන්‍යයෙන් එහෙම ළමෙක් නෑනේ. මම දුවට ඉස්කෝලේ දාන්න යනකොට පවා කාර් එක ඈතින් නවත්තලා මෙයා බැහැලා පයින් ඇවිදගෙන යනවා. මම ඇයි අහනකොට කියන්නේ, ඔයා ඇවිල්ලා බහිනකොට මිනිස්සු ඇවිල්ලා ඔයා දිහා බලනවයි අනම්මනම් මම ඒකට ආස නෑ කියලා. මම ඉතින් අහනවා දුවගෙන්, ඇයි ඔයාට ලැජ්ජයිද කියලා මම ගැන. එතකොට කියනවා, නැහැනේ මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා. දවසක මම දැනකට ගියාම ඔයා ගැන දැනගනි. එතකම් මම දෙයක් මගේ හැකියාවෙන් ඇචීව් කරගත්තම ඒක ඔයා නිසා වුණා කියලානේ කියන්නේ. ඉතින් ඒ ඇටිටියුඩ් එක පවා කියලා දීලා තියෙන්නේ යාගේ අම්මා. මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.